දිනක් විවාහක් කාන්තාවක් තම මෑණියන් මුණගැසෙන්න යනවා. ගිහින් කියනවා, අම්මේ මට සැමියත් එක්ක ජීවත් වෙන්න බෑ. එයාත් එක්ක හැමදාම රණ්ඩු. එයා හැම වෙලේම මූණ එල්ලා ගත්තකම. එයා මගේ හොඳක් කියන්නෙම නැහැ. එයා මට ආදරේ නැහැ අම්මා ඉස්සර වගේ. ඒ නිසා මට මෙයාත් එක්ක ජීවත් වෙන්න බෑ. ඒ නිසා මෙයාව මට මරන්න ඕනේ. අම්මා මට උදව් කරන්න කියලා. අම්මා කියන හරි මං ඔයාට සැමියා මරන්න උදව් කරන්න. නමුත් ඔයා මාසයක් පුරාවට මහත්තයත් එක්ක ආදරෙන් ඉන්න ඕනේ. එයාට ආදරේ බව පෙන්වන්න ඕනේ. එයාට හැමදේම කරලා දෙන්න, ආදරෙන් සලකන්න. මොකද ඔයා එයා මැරුවට පස්සේ ඔයාට පරිසරේ වටපිටපට විතරව ඉන්න අය, පවුලේ අය ඔයාට චෝදනා කරා විවාදව මැරුවේ කියලා. මොකද ඔයා රණ්ඩු වෙනවා නිතරම, දෙන්න රණ්ඩු වෙනවනම් ඔයාලා දෙන්න නිතරම ඇයි හොඳයි කමක් නැතුව ජීවත් වෙනවනම් වටපිටාව ඇය සැක් කරන්න ඔයාවා. ඒ නිසා ඔයා අතේ ඉඳන මාසයක් මහත්තයත් එක්ක සතුටින් ගත කරන්න. මේ දෙන කුඩු ටික ස්වල්පයක් දෙනවා, ද්‍රව්‍ය වගේක් දෙනවා අම්මා, මේ ටික හැමදාම කෑමට එකතු කරන්න. මහත්තයා දවසින් දවස දවසින් දවස දුරවලලා මිය යනවා. ඉතින් දුව මේ ටිකක් තරම් ගෙදර යනවා. හැමදාම කෑමට දාලා මහත්තයට දෙනවා. ඒ වගේම ආදරෙන් සලකනවා. කෑම බීමු කියලා ළඟට දෙනවා, ඇතුම් ටික හොදලා දෙනවා, ආදරෙන් සලකනවා. ටික කාලයක් ගියාම, සති දෙකක් තුනක් ගියාම අම්මා ගාවට නැවතෙනවා. අම්මේ මට යාව මරන්න බෑ. දුව අඬන්න ගන්නවා, මං දැන් මෙයා ගැකට විස දීලා ඉවරයි, මෙයා මැරෙයිදි මට මෙයාත් එක්ක ජීවත් වෙන්න, මෙයා මට ඉස්සර වගේ ආදරි කියලා මෙයා අඬන්න ගන්නවා. ඉතින් අම්මා කියනවා, අඬන්න එපා, මම දුන්නේ කෑම රසකාරක ටිකක් විතරයි. ඒකෙන් තේරෙනව නේද ඔයාට, ඔයා ආදරෙන් හිටියාම මහත්තයත් ආදරෙන් ඉන්නවා. ඉතින් ඔය වගේම දෙදෙනා තුළම තියෙන්න ඕනේ සංනිවේදනය, දෙදෙනා තුළම තියෙන සෙනෙහස. එක්කෙනෙක් ආදරෙන් හිටියොත් අනිත් කෙනා ආදරෙන් බැඳෙනවා. දෙන්නම ආදරෙන් නැතුව දෙන්න දෙපැත්තටම එතන සංනිවේදනයක් නැහැ. ඉතින් දෙන්න අතරම මන සංනිවේදනයක් තියෙන්න ඕනේ. එතනින් අපිට ගන්න පුළුවන් ආදාශයේ පවුලක් තුළදී තියෙන ප්‍රශ්න ගැටලු තමන් කතා කරන දෙදෙනා විසින් කතා කරගෙන තියෙන ගැටලු විසඳාගෙන ආදරෙන් සෙනෙහසින් සියලු දේ බෙදාගෙන ජීවිතය ඉදිරියට ගෙන යනවා නම් කිසිම පවුලක ප්‍රශ්න ගැටලු නැහැ. ඒ වගේම දික්කසාදයක් ඇති වෙන්නේ නැහැ.